भगवा अर्हं सम्मा संबुद्धो विद्याचरण संपन्नो सुगतो लोकविदु अनुत्तरो पुरिस धम्म सारथि सत्ता देव मनुसानं बुद्धो भगवाति नमो ते पुरिसाजन्य नमो ते पुरिसुत्तम नमो ते पुरिसातुल्य नमो ते पुरिसासब सिलु दिनाटम तिरुवन सरणाय अद उंदुवापुर पसलस्वक पोहो दवस वर्षा अवसान पोहय मम मुलिम मतक करनवा लबन पोहयट लुकुस्वामीन वहन्से वेड इन्नवा मे पोहयटत लुकुस्वामीन वहन्से विशेषयेन धर्म सेवे संधा दुबई रटट वेडम करला इवागेम चंदकीर्ति स्वामी वहन्से तिक्क ए धर्म सेवे सिद्ध करन गमन तमाय वेड इन्ने ते कटयुतुत सिद्ध वियुतु निसा लुकु स्वामी वहन्से वेडम करन्ने यदुना इतिं अपट वगेम ते सैम केनाटम धर्मे प्रचारय किरीम उन्वहन्से ए कटयुत तमंग जीविते वगे सिद्ध करन देयक ए निसा लुकु स्वामी वहन्सेट मे वेलावे अपि इवागेम दुबई रटे वासय करन चंदकीर्ति स्वामी वहन्से अतुलु तीन स्वामी वहन्सेला देनवटम त्रिविध रत्न अनंत गुणानुभावेन ए कटयुतु इताम सार्थकव सिद्ध करगंड शक्तिय धैर्य वासनाव लभेवा किला अपि प्रार्थना करमु तीन अद विनद वगेम पोहय आरंभ वीम निसा पोहय गेन वर्णनाव सिद्ध कले तुई तिं अद उंदुवापुर पसलुस्वाक पोहो दवस मे अय सैम केनेक्म दन्नव ऐति अद विशेषयेन वेदगत्वन दवस अद मितन कांता पिरिस वेडि निसा मे अयट तमाय मे पोहय दवस वडा वेदगत्वन दवसक बवट पत्तुनि लंकावे वासय करन एकांता पिरिसट संगमित्ता महरहत तिरणीय लंकावट गोड बहला अपे रटे भिक्षुनी शासने आरंभ किरीमट पुरोगामी उन दवस अद तमय एवगेमय तवत् कारणयक् प्रधान वशयेन वेदगत् वेनवा अद अपे रटट अद वेनि दवसक बुदुरुजानन् वहन्से वेडम करपु दवसा बुदुरुजानन् वहन्से किला मतक् करे मिहिंदु महारहतन् वहन्से लंकावट वेडम करला मिहिंदु महारहतन् वहन्से पलविनियटम धर्मे देशना करनकोट अनुला देवी ऐतुलु पिरिस तमाय कांतावन तमाय इस्लाम अपे रटे मार्ग फल निवेनि सनसने एतकोट ए पिरिस एहेम मार्ग फल लबुवा नमुत वस काले मिहिंदु महारहतन् वहन्से गत करला उन्वहन्सेट नमत इंदियावट वेडम करन्न हेतुना बुदुरुजानन् वहन्से वंदना करगन्न तीतमय श्रीमा बोधिन् वहन्से श्रीमा बोधिन् वहन्से अतुलु सर्वज्ञ धातुन् वहन्सेला ते वेलावे देवानां पीतिस रजतुमा विशेष वशयेन मतक करनवा
අපේ රටට බුදුරජාණන් වහන්සේ වඩම්මා ගත යුතුයි. ඒ වගේම තව කාරණයක් තිබ්බා. ඒ තමයි ওই භික්ෂුනි ශාසනය ආරම්භ කරන්න මිහිඳු මහ රහතන් වහන්සේට හැකියාවක් නැහැ. මොකද භික්ෂුන් වහන්සේලාට කාන්තාවන් පැවිදි කරලා ඒ උපසම්පදා ශීලී පිහිටන්න බෑ. ඒ නිසා ඒකට භික්ෂුණීන් වහන්සේලාම සිටිය යුතුයි. ඒ කාරණා දෙක පදනම් කරගෙන දේවානම්පියතිස්ස රජතුමාටත් මතක් කරලා ධර්මාශෝක මහ රජතුමා තමයි එතකොට ඉන්දියාවේ රජකම් කළේ. මෙතුමාට සන්හස් පත්‍රයක් යවනවා. මේ විස්තර සියල්ලම ඇතුළත් කළා. සංගමිත්තා මහරහත් තෙරණිය ලංකාවට වැඩම්මන්නත් ඒ වැඩම්මනකොට ශ්‍රී මහ බෝධීන් වහන්සේ ලංකාවට ගෙනෙන්නත් ඒ කටයුතු සියල්ල සකස් කරලා දෙන්න කියලා රජතුමාට ඒ දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු පිරිස ඒ අරෙට්ට ඇමතියා ඇතුළු ඒ පිරිස අතේ යවනවා. ඉතින් ඒ සංදේශය ඉන්දියාවට රැගෙන ගිහිල්ලා ධර්මාශෝක රජතුමාට බාර දුන්නට පස්සේ ධර්මාශෝක රජතුමා ඔය සන්නස කියලා පළවෙනියටම සංගමිත්තා මහරහත් තෙරණිය ලංකාවට එවන්න අකමැති වෙනවා. හේතුව ඔක්කොම පැවිදි වෙලා මහින්ද මහරහතන් වහන්සේ මහින්ද කුමාරයා පැවිදි වෙලා රහත් ඵලයට පත් වෙලා. එතකොට අපේ සංගමිත්තා කුමරිය එතුමිය ගිහි ජීවිතයේ තරුණ කාලේ ඉඳන්ම මහා පුණ්‍යවන්ත පිරිසක්. එහෙම කියන්නේ සක්විති රජ කෙනෙක්ගේ චක්‍රවර්ති රජ කෙනෙක් හා සමානයි ධර්මාශෝක රජතුමා. දියණියක් වෙලත් පුංචි කාලේ ඉඳන්ම එතුමිය බොහෝසේ ප්‍රිය කරලා තියෙන පොත් තමයි මහා ප්‍රජාපති ගෝතමී දේවිය. ඒ වගේම එකල හිටපු උත්තරීතර බුද්ධ ශාසනය හිටපු කාන්තාවන්ගේ පොත් කියවලා තියෙනවා. ඒ චරිතය තමයි හදාගෙන තියෙන්නේ. එතුමිය කොහොම හරි අග්ගි බ්‍රහ්ම කියන බ්‍රහ්මයා කියන්නේ පුජ්‍යලයා සමග විවාහ වෙලා සුමන කියන කුමාරයෙක් ඉපදිලා තියේ වුණත් ධර්මාශෝක රජතුමාගේ සහෝදරයෙක් වෙන තිස්ස කියන යුව රජතුමා පැවිදි වුණාට පස්සේ අග්ගි බ්‍රහ්මයාත් පැවිදි වෙනවා. එතුමත් පැවිදි වෙනවා ගිහි ජීවිතේ ඉඳලා වැඩන්නේ නැහැ කියලා. එතුමා පැවිදි වුණාට පස්සේ ඊළඟට පුත් කුමරත් පැවිදි වෙනවා. සංගමිත්තා මේ කුමරියගේ පුත් කුමාරයාත් පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ මෙතුමියත් ගිහි ජීවිතේ දැන් ඉඳලා වැඩන්නේ නැහැ, ඔක්කොම පැවිදි වුණා. ඒ නිසා මාත් පැවිදි යුතුයි කියලා මෙතුමියත් පැවිදි වුණා. එතකොට දැන් ඔක්කොම පැවිදි වෙලා ඉන්න නිසා ඉන්නෙත් ළඟ සංගමිත්තා තෙරණිය විතරයි. ඉතින් එතුමියත් යවන්නේ කොහොමද කියලා අකමැති වුණා. ඉතින් අකමැති වුණාට ඒ වෙලාවේ සංගමිත්තා තෙරණිය මතක් කරනවා මේක අයියාගේ ආරාධනයක්, සහෝදරයාගේ. මේ ආරාධනය සිද්ධ කරන්නේ නිකන් නෙවෙයි, ලංකාවේ වනිතාවන්ට, කාන්තාවන්ට භික්ෂුණී ශාසනය පිහිටවලා ඒ අයට පැවිද්ද හා උපසම්පදාව ලබා දෙන්න. ඒ නිසා මා යා යුතුයි කියලා මතක් කරලා දෙනවා. ඉතින් ඒ වෙලාවේ රජතුමා මටත් මේ කටයුතු නිසා මහත් පිනක් සිද්ධ කරගන්න පුළුවන් කියලා රජතුමා අවසරය ලබා දෙනවා. ඉතින් ඒ අනුව එතුමිය ලංකාවට පිටත් වෙන්න සූදානම් වෙනවා. හැබැයි ඊට පෙර ඒ කාලයේම සිද්ධ වෙන එක තමයි ශ්‍රී මහ බෝධීන් වහන්සේ ලංකාවට ගෙන එන්න. ඉතින් මේක පොඩි කටයුත්තක් නෙවෙයි. මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේ ඇතුළු
ධර්මාශෝක රජතුමා ශ්‍රීමා බෝධීන් වහන්සේ ගෙනෙන්න පෙර රන් කටාරමක් සකස් කරනවා. ඒ වගේම රත්තරණෙන් පුටුවක් සකස් කරනවා. ඒ වගේම මැණික් පුටුවක් සකස් කරනවා. මේ සියල්ල සකස් කරලා ශ්‍රීමා බෝධීන් වහන්සේ ළඟට පිරිසත් එක්ක රජතුමා එතෙන්ට ගියාට පස්සේ රජතුමා බය වෙනවා. එහෙම බය වෙන්නේ පින්වත්නි, මේ බෝධි වෘක්ෂයන් වහන්සේ කියන එක එසේ මෙසේ දෙයක් නෙවෙයි. බෝසතාණන් වහන්සේ මව් කුසට බිහිවෙන මොහොතේ බිහිවන වෙලාවේ මේ ලෝකේ හටගත්ත සහජාත වස්තු ටිකක් තිබ්බා. උන්වහන්සේ සන්තුසිත දිව්‍ය රාජයක දෙව්ලොව වාසය කරලා දසදහසක් සක්වල දිව්‍ය ආරාධනාව මැද සම්බුද්ධත්වයේ සඳහා දෙව්ලොවින් චුත වෙලා මනුලොව ඉපදෙන මොහොතේම බුදුරජාන් බෝසතාණන් වහන්සේ එක්කම ඔය වජිරාසනේ තියෙන තැනින් ඔය බෝ අංකුරේ හටගත්තා පළවෙනි කාරණේ. ඒ වගේමයි මහබෝසතාණන් වහන්සේ මහකුස පිළිසිඳ ගන්න වෙලාවෙම යසෝදරා දේවියත් මහකුස පිළිසිඳ ගත්තා. ඒ වෙලාවෙමයි කන්තක අස්සයත් මහකුස කන්තක අස්සයත් ඉපදෙන්නේ. ඒ වෙලාවෙමයි චන්න ඇමති ඉපදෙන්නේ. ඒ වෙලාවෙමයි කාලුදායේ ඇමතිතුමත් ඉපදෙන්නේ. ඒ වගේම වෙලාවේ වෙලාවේ හටගන්නවා සතර මහා නිදාන මහබෝසතාණන් වහන්සේ වෙනි. ඉතින් මේවා එක වෙලාවේ හටගෙන කුමාරයා වැඩෙනකොට වැඩුණු, ඒ වගේම බෝධි වෘක්ෂයන් වහන්සේත් මහා අලංකාර ලෙස වැඩිලා සාමාන්‍ය බෝධි වෘක්ෂයන් වහන්සේ නමක් නෙවෙයි දස බිම්බර මාරසේනාව මැද සම්මා සම්බුද්ධ රාජ්‍යයට පැමිණෙනකොට බෝසතාණන් වහන්සේට බුදු භව පිණිස පිට දීලා ලෝතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යය ලබනකොට සියලු ගුණයන් දරාගෙන මාරසේනාව මැදත් එක බෝපත්‍රයක්වත් නොසෙල්වී සිටි අසිරිමත් ශාකයක්. එතන මෙන්න මේ ශාකය ලේසි නෑ. සම්බුදුරජාණන් වහන්සේ නමක් පවා තමන්ගේ නේත්‍රා යුගලින් සතියක් අනිමිස ලෝසන පූජා පවත්වපු වෘක්ෂයක්. රජ කෙනෙක් එතෙන්ට යනකොට බෝධි වෘක්ෂයන් වහන්සේ ළඟට ගියාට පස්සේ රජතුමාට මොන වගේ බියක් ඇති වෙන්න ඇතිද? බුදු කෙනෙකුට කොහොමද අපි සාමාන්‍ය හිතන්නක පින්නතුනේ වචනයක්වත් වැරදි වචනයක්වත් බුදුරජාණන් වහන්සේට බුදුන් නෙවෙයි කියලාවත් හිතක් පහළ වෙන්නේ නැහැ කියන්නේ. එතකොට සම්බුදුරජාණන් වහන්සේ බඳු බෝධික්ෂයන් වහන්සේට යම් පළුද්දක් කරන්නේ කොහොමද කියලා රජතුමා බය වුණා. ඉතින් ඒ වෙලාවේ මොග්ගලී පුත්ත මහරහතන් වහන්සේ මතක් කරනවා, රජතුමනි බය වෙන්න එපා. මේක ඔබට සිඳින්න දෙති නැත්නම් මේක ඔබට ගැලවීමට සිඳීමට තියෙන දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන තියෙනවා. මේ අදිෂ්ඨාන පරිදි ඒ සියල්ලම සිද්ධ වෙයි. ඔබට තියෙන්නේ මෙහෙම හිතන්න, තථාගතයන් වහන්සේගේ අදිෂ්ඨානය අනුව ඒ සියලු කටයුතු එසේම සිද්ධ වේවා කියලා වන්දනා කරලා හිතන්නයි තියෙන්නේ. ඉතින් රජතුමා පුදුම ශ්‍රද්ධාවක් රජ කෙනෙක්, චක්‍රවර්ති රජ කෙනෙක් වාගේ මෙතුමා බෝධි වෘක්ෂයන් වහන්සේ වටා තුන්වරක් පැදකුණු කරලා අට තැනක වන්දනා කරනවා. මෙතුමා වන්දනා කරලා රත්තරම් පුටුව මත රන් පාත්‍රේ තියෙනවා. මෙතුමා මැණික් කොබ්බපු පුටුව මතට නැගලා රෙදිවලින් බෝධි වෘක්ෂයන් වහන්සේ ආවරණය කරනකොටම රජතුමාට පේනවා අනිත් සියලුම ශාකාවන් අතුරුදහන් වෙලා
දැන් මෙතන පින්නතුනි තව කාරණයක් මම මතක් කරන්නම්. ඔගලන් හිතන්න එපා මේ බ්‍රෝධි වෘක්ෂයන් වහන්සේ කියන්නේ ඇටයකින් පැලවුණු එකක් කියලා. මේක ඇටයකින් පැලවුණු එකක්වත් මුලකින් පැලවුණු එකක්වත් නෙවෙයි. ශ්‍රී මහා බෝධීන් වහන්සේම දකු ශ්‍රී මහා බෝධීන් වහන්සේගම අත්තක් දකුණු පැත්තට වෙන්නු. දකුණු පැත්තට වෙන්නුණු අත්තක් මෙතුමා තිරවලින් වහලා එතෙන්ට යනකොට අනිත් සියලුම පත්‍ර සහ කතුරු දහම් වෙලා මෙතුමාට සිඳින්න අවශ්‍ය වන දකුණු සාකාව විතරක් දිස්වෙන්න ගත්තා. දැන් රජතුමාට ඇති වුණු සතුට ප්‍රීතිය බුද්ධාලම්බන ප්‍රීතිය කියා ගන්න බැරුව මෙතුමා වන්දනා කරලා මුළු දඹදිව රාජ්‍යයේම බෝධි වෘක්ෂයන් වහන්සේට පූජා කරනවා. ඉතින් කොහොම ශ්‍රේෂ්ඨ බෝධි වෘක්ෂයන් වහන්සේ නමද්ද ශ්‍රී මහා බෝධීන් වහන්සේ. ඉතින් රජතුමා එහෙම පූජා කරන රන් රත්තරන් තෙලිස්සක් අරගෙන ඒ සිඳියුතු තැන පොඩ්ඩක් ලකුණු කරට ඉරකින්. ඉතින් ලකුණු කරාට පස්සේ මේ බෝධි වෘක්ෂයන් වහන්සේ ලකුණු කරලා ඉවරලා මෙතුමා නැවත ඇවිල්ලා වන්දනා කරලා මතක් කරනවා ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ යම් අදිස්ථානයක් යම් විදිහකද සිද්ධ කරලා තියෙන්නේ. ඒ විදිහට ඒ කටයුත්ත ඉෂ්ට වේවා කියලා හිතනකොටම ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු අංකුරය වෙන් වෙලා මුල් ඇතුව ඒ වගේම පත්‍රයන්ගෙන් බුද්ධ රශ්මි මාලා විහිදුවමින් දසදහසක් සක්වලට ඒ රත්න පාත්‍රය තුල ශ්‍රී මහා බෝධීන් වහන්සේ තැන්පත් කරමින් කවුරුවත් පැල කරන්නේ නැතුව පැල වුණාසේ සියල්ල සිද්ධ වෙනවා. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශ්චර්යය ඒ බුදු රශ්මි මාලාව විහිදෙනවා දැක්කට පස්සේ රජතුමාට තවත් තෙගුණ තෙගුණ දරා ගන්න බැරි ප්‍රීතියක්. නැවත රජතුමා මොකද කරේ නැවත වරක් තමන්ගේ දඹදිව රාජ්‍යෙම ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කරනවා. මෙහෙම පූජා කරාට පස්සේ මේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ එහෙම මහසට පැන නගමින් වලා පටල වලින් වැහිලා ශ්‍රී මහා බෝධීන් වහන්සේ පමණයි පේන්නේ. දෙවියන් විසින් සතියක් පුද පූජා සත්කාර කරනවා. එතකොට මොග්ගලි පුත්තිස්ස මහරහතන් වහන්සේ මතක් කරනවා රජතුමනි සතියක් යනකම් මේ බෝධීන් වහන්සේ ආපහු වැඩම කරන්නේ නැහැ. ඒ නිසා සතියකින් වැඩම කරනවා එමු කියලා. හැබැයි රජතුමා යන්නේ නැහැ. කවුද යන්නේ? ඉතින් මේ මෙවැනි ආශ්චර්ය දෙයක් දැකලා නොකා නොබී හරි ජීවිතේ හරි කැප කරගෙන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉතින් ජීවිතේ ගත කරන්න කැමති අය ඉන්නේ. නිසා රජතුමත් එතනින් හෙල්ලෙන්නේ නැතුව ඉතින් මේ සතිය පුරාවට ඒ බෝධි වෘක්ෂයන් වහන්සේගේ ආශ්චර්ය දැකමින් හිටියා. හිතන්න පින්වත්නි මොනසහ ආශ්චර්ය වස්තුවක්ද බෝධි වෘක්ෂයන් වහන්සේ. ඒ වගේමයි සතියක් ඉවර වෙලා නැවත මේ බෝධි වෘක්ෂයන් වහන්සේ වැඩම කරනකොට මහා පොළොවට එහෙම වැඩම කරලා මහා පෙරහරකින් ලංකාවට වඩම්මාන්න ගංගානන් නදිය තියෙන තැනට එනවා. ඉතින් ගංගානන් නදිය තියෙන තැනට ඇවිල්ලා මණ්ඩපයක් සකස් කරලා ඒ නදියේ තමයි නැවක් කරා ඔරුවක් මේ බෝට්ටුවක් කරා මේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඩම්මන්නේ. ඉතින් එදා එනකොට දින කීපයක් යනවා. දින කීපයක් ගියත් ශ්‍රී මහා බෝධීන් වහන්සේට කළ යුතු සියලුම පුද සත්කාර මැද මහා සාගරයේට ගංගානන් නදිය වැටෙන තැනකට එනකන් වඩම්මාගෙන වෙලා ධර්මාශෝක රජතුමා නැවත ඒ හරිය මණ්ඩපයක් කරවලා තිබිලා තියෙනවා. එතෙන්ද ශ්‍රී මහා බෝධීන් වහන්සේ නැවත වඩම්මලා නැවත පැදකුණු කරලා වන්දනා කරලා මෙතුමා දඹදිව රාජ්‍යයේ නැවත ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කරනවා. එහෙම පූජා කරලා එතුමා අරිට්ට
ඇමතියාට මතක් කරනවා ඔබගේ රටේ මාගේ මිත්‍ර දේවානම්පියතිස්ස රජතුමාට මතක් කරන්න මන් තුන් වරක් බ්‍රෝධි වෘක්ෂයන් වහන්සේට මගේ මේ දඹදිව් තලයේ පූජා කරා එතුමාටත් ලංකා රාජ්‍ය ශ්‍රීමා බෝධින් වහන්සේට පූජා කරන්න කියලා මතක් කරන්න කියලා මතක් කරා ඉතින් ඒ විදිහට මතක් කරලා ශ්‍රීමා බෝධින් වහන්සේ නැවත නැවගත කරලා මණ්ඩපයක වඩම්මන විදිහට මේ ශ්‍රීමා බෝධින් වහන්සේ වඩම්මන්න තීරණය කරන සංගමිත්තා තිරණිය යටතේ ඉතින් එතුමිය මේ ශ්‍රීමා බෝධින් වහන්සේ මහා මුහුදේ රැගෙන එනකොට වඩම්මනකොට මහා මුහුදට අධිපති අය ඉන්නවා තිමි තිමංගල තිමිර පින්ද අසුර නාග මේ අය මහා සාගරේට අධිපති අය කයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ යොදුන් 10,000 තාම විශාල යොදුන් 20,000 ඒ වගේ මහා විශාල ශරීර ඇති සත්වයෝ වාසය කරනවා එනිසා මේ මහා සාගරේට අධිපති ගත්ත එක් පිරිසක් තමයි නාග පිරිස ඉතින් මේ අය බුද්ධ ශාසනයට බොහෝම ලෙන්ගතු බුද්ධ ශාසනයට හිතවත් බුද්ධ ශාසනයේ වෙනුවෙන්ම පහළ වුණු පිරිසක් වගේ ඒ තිරිසන් ලෝකේ හට ඒගොල්ලන් ඉපදුනාට පින් කරන්න තියෙන ශාසනික වශයෙන් පින් කරන්න තියෙන උපරිම කැමැත්ත තියෙන පිරිසක් ඒ නිසයි නාග ලෝකෙන් මිදිලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ නාග වේශය අතහැරලා පැවිදි වුණේ කෙනෙක් පැවිද්දට තියෙන ආසාව නිසා නාගයන්ට එක එක වෙස් ගන්න පුළුවන් ඒ නිසා ඒ අය බොහෝ සෙයින් පින් කරගත් අපි දන්නවා ධාතුන් වහන්සේලා විශාල වශයෙන් වඩම්මාගෙන තියෙනවා ඇයි අපි සෝමාවතී වැඩ ඉන්නවා කියන දන්ත ධාතුන් වහන්සේ පවා නාගලෝකේ වැඩ හිටියයි කියලා සඳහන් වෙන්නේ ඉතින් එහෙම බලනකොට නාගයෝ කියන්නේ බොහෝම සැදැහැති පිරිසක් ශ්‍රීමා බෝධීන් වහන්සේ එයාලගේ ප්‍රදේශයෙන් වඩම්මනකොට එයාලට දැනුණා ඉතින් ඒගොල්ලන් කල්පනා කරා දැන් ශ්‍රීමා බෝධීන් වහන්සේ වඩම්මන්නේ අපේ ප්‍රදේශයෙන් එනිසා ශ්‍රීමා බෝධීන් වහන්සේ අපට ලබා ගත යුතුයි ඒ අය මොකද කරේ මේක බය කරලා හරි ගන්න ඕන කියලා එක එක රැල්ල එක එක විකාර කරමින් යක්ෂ රූප මවුමින් බය කරන්න ගත්තා හැබැයි වැඩ හිටියේ සංගමිත්තා මහරහත් තෙරණිය ඉතින් උන්න එතුමිය රහත් බලය ලැබලා පංචාභිඥා සහිත එතුමිය කිසිම විදියකින් බය වුණේ නැහැ එතුමිය දන්නව නාගියෝ කියලා ඒ නිසා ගුරුළු වේශයක් මවාගෙන අර නාගයෝ දමනය කරා දමනය කරලා ඉවර වෙලා නාගයන්ගේ ඉල්ලීම පරිදි සතියක් නාග ලෝකේට වඩම්මලා වන්දනා කරගන්න පුදු පූජා සත්කාර කරන්න අවස්ථාව සැලසෙනවා නාගේනුත් මණ්ඩපයක් සකස් කරලා ශ්‍රීමා බෝධින් වහන්සේ වඩම්මාගෙන ගොස් සතියක් නාගලෝකේ ශ්‍රීමා බෝධින් වහන්සේට වන්දනා පුද සත්කාර පවත්වනවා. ඉතින් මේ විදිහට පුද සත්කාර පවත්වලා ලංකාවට සතිය ඉවර වෙලා නැවත වඩම්මනකොට අපි දන්නවා දඹකොළ පටුනටයි මේ ශ්‍රීමා බෝධින් වහන්සේ වඩම්මන්නේ. එතකොට රජතුමා ඇතුළු පිරිස සියලු කටයුතු සංවිධානය කරලා තිබේ. ඉතින් එදා අදවාගේ උඳුවප්පුර 15ක් පොහෝ දවසේ ශ්‍රීමා බෝධින් වහන්සේ ලංකාවට වඩම්මනවා. අදවාගේ දවසක තමයි දඹකොළ පටුනට ශ්‍රීමා බෝධින් වහන්සේ වඩම්මන්නේ. එදා ශ්‍රීමා බෝධින් වහන්සේ වඩම්මනකොට දේවානම්පියතිස්ස රජතුමන් නිකන් හිටියේ නෑ. එතුමා කරවට ප්‍රමාණයේ ජලයේ තියෙන තැනකට ගිහිල්ලා ශ්‍රීමා බෝධින් වහන්සේ වඩිනකොට ඒ ප්‍රමාණයේ ඉඳගෙන මේ ශ්‍රීමා බෝධින් වහන්සේ සිරස තියාගෙන වඩම්මනවා කොච්චර ශ්‍රද්ධාවක් තියෙන්නේ නැතිද ඉතින් ඒ විදිහට වඩම්මලා මහා පෙරහර මැද්දේ
අනුරාධපුරේ මහමෙවුනා භූමියට වඩම්මන. ඉතින් ওই මහමෙවුනා භූමියට වඩම්මර ශ්‍රී මහ බෝධීන් වහන්සේ තැන්පත් කරන තැනක් හරියටම දන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවේ අපේ මිහිඳු මහ රහතන් වහන්සේ මතක් කරනවා සිව්බුදුරජාණන් වහන්සේලාගේම ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව වැඩ සිටි ලංකාව. කකුසඳ, කෝණාගම, කශ්‍යප, කකුසඳ බුදුරජාණන් වහන්සේගේ බ්‍රෝධියුක්ෂයන් වහන්සේ, මහාලී බ්‍රෝධියුක්ෂයන් වහන්සේ, කෝණාගම බුදුරජාණන් වහන්සේගේ බ්‍රෝධියුක්ෂයන් වහන්සේ දිඹුල්ගස, ඒ වගේමයි කාශ්‍යප මහරහතන් වහන්සේගේ බෝධිවක්ෂයන් වහන්සේ නුගගස, අපේ සම්බුදුරජාණන් වහන්සේගේ බෝධිවක්ෂයන් වහන්සේ ඇසතු බෝරුක. බෝරුක් තුනක් වැඩ හිටපු තැන බුද්ධ අධිෂ්ඨානයේ පරිදි එතනම පිහිටයි රජතුමනි. ඒ ගැන හිතන්න එපා. ඒක ඒ විදිහටම සිද්ධ වෙයි. ඒ නිසා රජතුමනි, කටයුත්ත බුද්ධ අධිෂ්ඨානයේ පරිදි සිද්ධ වෙන විදිහට අදිස්ථාන කරන්න. ඉතින් එහෙම අදිස්ථාන කරන් ලං වෙනකොට මේ බ්‍රෝධිවක්ෂයන් වහන්සේ අහසට පැනනගෙනවා. අහසට පැනනගෙමින් බ්‍රෝධිවක්ෂයන් වහන්සේ මහමෙවුනා භූමියේ අහසේ බොහෝම සුළු වෙලාවක් වලාකුල අතර නැඳෙමින් මේ බ්‍රෝධිවක්ෂයන් වහන්සේ ඔය අද වැඩ ඉන්න තැන මහ පොළොව මත තැන්පත් වෙනකොට මේ දසදහසක් ලෝක ධාතු කම්පා වුණා. දසදහසක් ලෝකධාතු කම්පා වෙලා බුදුරැස් මාලා විහිදුවමින් මේ බ්‍රෝධිවක්ෂයන් වහන්සේ එදා ඔය අද අපි මහමෙවුනා භූමියට ගිහිල්ලා වන්දනා කරන තැන තැන්පත් වුණේ. එදා ඒ විදිහට තැන්පත් වුණු බ්‍රෝධිවක්ෂයන් වහන්සේ ටික වෙලාවක් යනකොට පුදුම ආශ්චර්ය දෙයක් වලාකුළු වලින් වහගන්නවා. රජතුමාටත් හිතාගන්න බෑ. ඉතින් ඒ වෙලාවේ අහනවා, මොකද්ද මේ වලාකුළු වලින් වහගන්නේ? ඒ වෙලාවේ මතක් කරනවා, සතියක් පුරාවට දෙවියන් බඹුන් මේ වෙලාවේ ශ්‍රී මා බෝධීන් වහන්සේට පූජා සත්කාර කරනවා. රජතුමනි, ඒ නිසයි මෙන්න මේ බෝධිවක්ෂයන් වහන්සේ වහගත්තේ. ඒ නිසා අපි ඒ අයට වන්දනා කරන්න සතියක් ඉඩ දීලා ඉමු කියලා. ඉතින් ඒ වෙලාවේ ලංකා රාජ්‍ය දේවානම්පියතිස්ස රජතුමත් ශ්‍රී මා බෝධීන් වහන්සේට පූජා කරනවා. සතියක් ගිහිල්ලා නැවත වැඩම කරනකොට ඒ වලාකුළු ඉවත් වෙලා ශ්‍රී මා බෝධීන් වහන්සේ සියලු දෙනාට පේන ලෙස සකස් වෙලා ශ්‍රී මා බෝධීන් වහන්සේ පින්නතුනි අතීතී රූපයක් අරගෙන බලන්න ওই විදිහමයි. හරි පුදුමයි. බලන්නකෝ ඒ ගහ උක්ෂේ හැටි. ඉතින් ඒ උක්ෂය අදටත් ඒ විදිය. ඒ විදිහටම වැඩ ඉන්න උක්ෂයන් වහන්සේ රජතුමා ඇතුළු පිරිස ඇවිල්ලා පූජා සත්කාර කරන වෙලාවේ තමයි ඔය අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ දකිනවා. ඒ බ්‍රෝධියෙන් ඒ වෙලාවේ ඇට කීපයකුත් හටගෙන තිබ්බා. ඉන් පළවෙනි බීජය අරගෙන ඇටයක් අරගෙන පැල කරන්න ලබා දුන්න. ඒ පැල කරලා ඒ මොහොතේම වතුරවක් කරනකොට පැල අටක් ආවා. ඒක තමයි ඔය අෂ්ටඵල බෝධිය කියලා කියන්නේ. ඊළඟට පින්වත්නි, තව හතරක් තිබුණා, බීජ හතරක්, ගෙඩි හතරක්. ඒ හතරත් වෙනම පැල කරා. ඒ වෙලාවේ වක් කරනකොට පැල 32ක් ආවා. ඒක තමයි දෙතිස් ඵල බෝධිය. ඉතින් මේ විදිහට මහා ආශ්චර්ය සම්පන්නව ලංකාවට බුදුරජාණන් වහන්සේ වැඩම කරාට පස්සේ ඉන් අනතුරුව පින්වත්නි අපේ රටට තථාගත පරිනිර්වාණයෙන් පසුව ලෝතුරු බුදුන් වැඩියා හා සමාන ලෙස ආශ්චර්යයක් සිදු වුණු අවස්ථාව ශ්‍රී මා බෝධීන් වහන්සේ මෙරට තැන්පත් වෙන අවස්ථාව නිසා අපි එතෙන්ට ගියාම ඔය කාරණා හිතේ තියාගෙනමයි වන්දනා කරන්න ඕන. ඒක අපට ලැබෙන උතුම් ලාභයක්. ඉතින් ඒ වාගේ ආශ්චර්ය සිද්ධ වෙලා පසුව ඉතින් තව දේවල් සිද්ධ වුණා. ඉතින් ඒ කතා මම වැඩි මතක් කරන්නේ. අපේ බුද්ධ ශාසනයේ ඉන්න අනතුරුව තමයි ඔය සංඝමිත්තා මහරහත් තෙරණිය කාන්තා ශාසනයේ පිහිටවුවේ. ඉතින් ඒක එතනින් පස්සේ සිදු වුණ එකක්.
ඒවගේම අද විශේෂ වශයෙන් දවසක් තමයි අපට මොකද්ද ශ්‍රීපා ගමන ආරම්භ වන දවස. ඉතින් ඒක අපට විශේෂ දෙයක්. එයත් අපේ රටේ සුප්පතිට්ඨිත පාදෝ මේ ලෝකේ වටිනාම පාදේ මේ ලංකා ධරණි තලයේ තැන්පත් කරලා ඒ පාදේ අපට වන්දනා කරගන්න අවස්ථාව උදාපත් වෙන පොහේ දවස. එදා අද තමයි අපට ඒ අවස්ථාව ලැබෙන්නේ. අද ඉඳන් මාස කීපයක් මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදේ වන්දනා කරගන්න පුළුවන්. ඉතින් අද ඒ කාරණෙන් විශේෂයි. ඒ නිසා අද දවස තුල ඔන්න ඔය කාරණාව ලෙසින් ඔය කාරණා වශයෙන් පොහේ දවස වැදගත් වෙනවා. ඉතින් අද දවස තුල අපි ඉතින් මේ කරන සියලු කටයුතු අපගේ අභිවෘද්ධිය පිණිස අද වැනි දවසක ශ්‍රීමා බෝධින් වහන්සේ වැඩම කරපු දවසක කාන්තා ශාසනය පිහිටවන්න ඒ සංගමිත්තා තෙරණිය වැඩම කරපු දවස ඉතින් අපේ ජීවිතවලටත් යම්කිසි පිටුවහලක් ලබා ගන්න ශක්තිය ධෛර්යය වාසනාව නොඅඩුවම උපකාර වේවා කියන ප්‍රාර්ථනය සිදු කරගන්න. ඉතින් අද දවසේ අපි මුලින්ම මතක් කරනවා මේ කාරණය 2022 මේ වර අපට පිරිත් පින්කම තාම පවත්වන්න බැරි වුණා. ඉතින් ඒ 13 වන වරට සිද්ධ කරන පිරිත් පින්කම ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රදාන අවසරයි මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙන් මේ මාසේ 20 ඉඳන් පැවැත්වෙනවා. එක දින පහක් පුරාවට වෙනදා වගේ මේ කටයුත්ත සිද්ධ කරනවා. ඉතින් රටටත් ජාතියටත් ඒ වගේම අපගේ මේ රටවාසී සියලු දෙනාට මේ පවතින විපත් කරදර සියල්ලම දුරු වෙලා ඉතින් අපගේ රටේ වාසය කරන සියලු දෙනාට යහපත රටට යහපත පිණිස ඉතින් මේ පිරිස් සූත්‍ර දේශනාව අපි රතන සූත්‍රය 10 වරක් සජ්ජායනා කිරීම සිද්ධ කරනවා. ඉතින් මේ පුණ්‍ය කර්මයට බලාපොරොත්තු වන සියලු දෙනාට පැමිණෙන්න පුළුවන්. ඒ වගේම මහා සංඝරත්නය සිල්වත් ගුණවත් ඒ මහා සංඝරත්නය වැඩම කරලා ඒ පින්කම සිද්ධ කරනවා. ඒ සඳහා මේ අයට පින්කමට සම්බන්ධ වීමට අවස්ථාව තියෙනවා. ඉතින් සම්බන්ධ වෙන ලෙසත් මතක් කරලා තියෙනවා. ඒ වගේමයි අද දවසේ අපට පුණ්‍යනුමෝදනා සිද්ධ කළ යුතු කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි යෝගී පිරිසට හිල් දානය උදෑසන ධර්මානුශාසනාව සම්බන්ධව දායකත්වයේ දක්වන පින්වත් පිරිස, සීරපායාස සම්බුද්ධ පූජාව පූජා කරන පින්වත් පිරිස, ඒ වගේම සම්බුද්ධ පූජාව ඇතුළු මහා සංඝරත්නයට දානේ පූජා කරන පිරිස කියන මේ පින්වත් පිරිසට අපට ආශිර්වාද කිරීමට තියෙනවා. ඉතින් මේ හැම කෙනෙක්ම බොහොම සතුටු වෙන්න ඕන. ඉතින් බුද්ධ ශාසනයක් තුල අපි කරන මේ උතුම් පින්කම් ඒකාන්තයෙන් මහත්ඵලයි මහනිසංසයි. මීට අපේ ලෝතුරු බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක්තරා ප්‍රේතියක් සාරිපුත්ත මහරහතන් වහන්සේට මුණ ගැහෙනවා. ඇට පෑදුණු ඇඟේ වස්ත්‍රයක් නොමැති ප්‍රේතියක් සාරිපුත්ත මහරහතන් වහන්සේට මුණ ගැහිලා සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර අහනකොට එතුමී කියන කතාවක් තමයි, ස්වාමීනි මගේ මව, මගේ පියා, මගේ ඥාතීන්, මගේ හිතවත් හරි කවුරු හරි මං ජීවත් ඉන්න කාලේ මහා සංඝරත්නය ඇතුළු ඒ කාලේ බ්‍රාහ්මණ සමාජයේ තිබී බ්‍රාහ්මණ අයට හරි දානාදී පින්කමක් කරන්න කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. දාන පින්කමක් කරන්න කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. ඒ නිසා මට එහෙම පින් කරගන්න බැරි වුණා.
දැන් මට කියලා දෙන්න කෙනෙක් හරි හිටියානම් මම ඒක කරලා හරි අද මෙතනින් නිදහස් වෙනවා මට එහෙම දෙයක් නොවුණු නිසා මම අද ප්‍රේත ලෝකේ ඉන්නවා ස්වාමීන් වහන්සේ පුළුවන් නම් දානයක් දීලා මට පින් අනුමෝදන් කරන්න ඉතින් බලන්න පින්වත්නි මේ දහනමේ පින්කම කොයිතරම් වටිනවද කියන එක අපට හොඳට තේරෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේට ඒ කාරණේ මතක් කරා සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට රියනක ප්‍රමාණයෙන් වස්ත්‍රයක් ඒ වගේම බත් දානය බොහොම ස්වල්ප වශයෙන් ඉතින් මේ සියල්ලම වශයෙන් පූජා කරලා පින් අනුමෝදන් කරනවා එතුමියගේ ජීවිතේ සැපවත් වෙනවා ඒ නිසා පින්වත්නි අපේ ජීවිතවලට සැපේ පිණිස ඒකාන්තයෙන් හේතු වන මේ උතුම් දානමේ පින්කම යෝගී පිරිසට හෝ මහා සංඝ රත්නයට හෝ කාට දුන්නත් මහත්ඵලයි මහානිසංසයි ඒ බුද්ධ ශාසනයේ නිසා එනිසා මහා සංඝ රුවන්වට යෝගී පිරිසට වඩා මහත්ඵලයි ඊළඟට ඉන්නේ යෝගී පිරිස මේ ලෝකේ උතුම්ම ශ්‍රේෂ්ඨ තැන ඉන්න ඉතින් ඒ පිරිසත් අරමුණු කරගෙන අද මේ සෑමාතින්ම මේ පින්කම් සිද්ධ කරගන්න යෙදුණු ඒ සදහැති පින්වත් පිරිසට මුලින්ම සම්බුද්ධ පූජාව ඇතුළු ස්වාමින් වහන්සේලාට දානේ පූජා කරන්න යෙදුණු ඒ ඉන්දික වික්‍රමරත්න මහතා ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස ඉතින් ඒ මහත්මා සඳහන් කරලා තියෙනවා යෝගාශ්‍රමයේ වැඩවාසය කරන පූජනීය සියලුම මහා සංඝ රත්නයට නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ පිණසම මේ පුණ්‍ය ආශිර්වාදේ හේතු වේවා වාසනා වේවා කින ප්‍රාර්ථනේ සිද්ධ කරනවා ඒ වගේම පරලෝ සැපත් සංසාරගත සියලුම ඥාති හිත මිත්‍රාදී පිරිසට මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා කින ප්‍රාර්ථනේ සිද්ධ කරනවා ඉතින් ඒ අයගේ ජීවිත සැපවත් වේවා දුක් කරදර දුරු වේවා නිවනින් සැනසෙත්වා කියලා අපි විසින් ප්‍රාර්ථනා කරනවා සුජීවත්ව සිටින ඒ මහත්මා ප්‍රදාන ඒ පවුලේ සියලුම පින්වත් පිරිසට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ යහපත පිණිස මේ පුණ්‍ය ආශිර්වාදේ හේතු වේවා මේ ජීවිතයේ පවතින දුක් කරදර දුරු වේවා ඉතාම ඉක්මනින් පැතූ බෝධියකින් පැතූ ආකාරයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න මේ පුණ්‍ය ආශිර්වාදය ඒ සියලු දෙනාටම උපකාර වේවා කියන ප්‍රාර්ථනය අපි සිද්ධ කරනවා. ඒ වගේම බෝධින් වහන්සේට සීරපායස් සම්බුද්ධ පූජාව සිද්ධ කරන්න යෙදුනේ කුසුම් පෙරේරා මහත්මිය ඇතුළු මහත්මිය ඉතින් එතුමිය සඳහන් කරනවා අතිගරු අවසරයි මහකෙලියේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අවසරයි අතිගරු මිරහවත්තේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝ රත්නයට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ පිණිස මේ පුණ්‍ය ආශිර්වාදය හේතු වේවා කියන ප්‍රාර්ථනය සිද්ධ කරනවා ඒ වගේම දෙමව්පියන් ඇතුළු පරලෝ සැපත් සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමේ අනුමෝදන් වේවා සියලු ඥාතීන් කොතනක කොහේ හරින්ද සාදු කියලා මේ පින් අනුමෝදන් වේවා ඒ ඇත්තු නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සාන්ත නිවෙනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනය අපි සිද්ධ කරනවා එම මෑණියන් ප්‍රදාන පෞලේ සියලුම දෙනාටත් ඒ වගේම සිල් පිරිස ඇතුළු හිතවත් සෑම සියලු දෙනාට මේ කුසලානිසංස ධර්මයේ අනුභවයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ වගේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණසම මේ පුණ්‍ය ආශිර්වාදේ හේතු වේවා වාසනා වේවා කියන ප්‍රාර්ථනේ සිද්ධ කරනවා අද මේ පින්කමේ අද උදෑසන ධර්මානුශාසනාවට දායකත්වය ලලිතා සුරවීර රාජපත්මිය මහත්මිය ඇතුළු වෙ පින්වත් පිරිස ඉතින් එතුමියගේ උපන්දිනය ඉතින් එතුමියට අපි පුණ්‍යවන්ත ජන්මදිනයක් එතුමිය සඳහන් කළා තියෙනවා යෝගාශ්‍රමයේ වැඩවාසය කරන අතිගරු පූජනීය මහකෙලියේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මිරහවත්තේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු
සියලුම මහා සංඝ රත්නයේට නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ පිණිස මේ පින් හේතු වේවා කියන ප්‍රාර්ථනය සිද්ධ කරනවා. සැප්තැම්බර් 28 දින තමයි ඊයේදී තිබෙන උපන්දිනය වෙනුවෙන් එතුමියට අපි නිදුක් නිරෝගී භාවය අමා මහ නිර්වාණ ධාතුව සුවසේ අවබෝධ කරගන්න පිණිස මේ පින් හේතු වේවා කියන ප්‍රාර්ථනය සිද්ධ කරමු. මාර්තු මාස 28 දින පරලෝව සැපත් ආදරණීය ස්වාමි පුරුෂයා වන ආනන්ද රාජපක්ෂ මහත්මා ප්‍රදාන ඒ අය නමින් මිය පරලෝ යන්න යෙදුණු සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. සියලුම ඥාතීන් සුඛිත මුදිත වේවා. අමා මහ නිවනින් සැනසෙත්වා කියලා ඒ අයටත් පින් පමුණුවම ඕස්ට්‍රේලියාවේ පදිංචි සන්දිමාල්, ඉනේස්, ඉහාන්, විලානි යන අයටත්, ඉරේසා, මලිත්හා, දෙමිත් යන දරුමුණුබුරු මුණුබිරියන් ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටම යහපතක් වේවා, සැනසිල්ලක් වේවා, දියුණුවක්ම වේවා, නිවනින්ම සැනසෙත්වා කියන ප්‍රාර්ථනය අපි සිද්ධ කරමු. ඒ වගේම යෝගී පිරිසට ඉතින් අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ වාගේ ලොකු දානයක් දෙන්න. ඉතින් අපි සාමාන්‍යයෙන් බොහොම අපහසුයි මේ කාලේ. ඉතින් ඒ අය ඒ අපහසුකම් ඇඳගෙන මේ වෙලාවේ යෝගී පිරිස වෙනුවෙන් මේ දෙන දාණය ඉතින් ඇයි බොහෝසේ සතුටු වෙන්න ඕනේ. ඒ කාන්තෙන් ඒ අයට මහත්ඵලයි, මහනිසංසයි. මේ අපහසු වෙලාවේ මේ ගුණපුරණ පිරිසක් වෙනුවෙන් තමන්ගේ ධනය වියපැහැදම් කරගෙන, කාලයේ වියපැහැදම් කරගෙන, තමන්ගේ සැපය ඇතහැරගෙන අන් අයගේ සුභ සිද්ධිය වෙනුවෙන් කරන මේ කටයුත්තේ ආනුභාවය ඉතින් මේක විශාල පිරිසක් සිල් සමාදන් වෙනවා. ඉතින් ඒ සියලුම කුසලානිසංස ධර්මයන් ඒ පින් ඒ මහත්මිය ප්‍රදානේ අහිසානේ හෙට්ටියා රච්චි ගුරුමෑණියන් ඇතුළුව ඒ පවුලේ වාසය කරන සියලුම දෙනාට යහපත පිණිස, සැනසිල්ල පිණිසම මේ පින් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනය අපි මුලින්ම සිද්ධ කරමු. පෙබරවාරි මාස 23 වන දින ඒ අය අතරින් වෙන්වුණු ඒ ධර්මසේන සෙනෙහෙබර ස්වාමි පුරුෂයා ඇතුළුව, දයාම්බර පියාණන් ඇතුළුව, ඒ අය නමින් මිය පරලෝ යන්න යෙදුණු දෙමව්පියන් ඇතුළු සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. එයත්තු කුතනක හරි කොහේ හරිඳ සාදු කියලා මේ පින් අනුමෝදන් වේවා. එයත්තු නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සාන්ත නිවනින් සැනසෙත්වා කියලා ඒ අයට පින් පමුණුවමු. ඒ වගේම 2015 මාර්තු මාස 19 වන දින ඒ අය අතරින් වෙන්වුණු ඉලීසා ධර්මසේන පුත්‍රරත්නයට, සෙනෙබර සොහොයුරාටත් මේ පින් අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. ඒ අයගේ ජීවිත සැපවත් වේවා, යහපතක් වේවා, සැනසිල්ලක් වේවා, නිවන් පිණිසම මේ පින් හේතු වේවා කියන ප්‍රාර්ථනය සිද්ධ කරනවා. දෙසැම්බර් මාස 5 දින 13 වෙනි ජන්මදිනයේ සැමරු ආකාශ සමර වික්‍රම පුතා ඇතුළු ඒ අයගේ පවුල වාසය කරන සියලු දෙනාට මේ කුසල් බලයෙන් සියලු දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, කායික වශයෙන්, මානසික වශයෙන් සුවසහනේ සෑම ආකාරයෙන් උදාපත් වේවා. මේ ජීවිතයේ අවසාන කාලයේ තික්ම සිහියතුව, ඥානවන්තව, සුවපහසුවෙන් යුතුව මේ ජීවිතය ගත කරගන්න ශක්තිය උදාපත් වේවා. මෙලොව සැනසෙත්වා, පරලොව සුගතිගාමී වෙත්වා, අමා මහ නිවනින් සැනසෙත්වා කියලා එතුමි ඒ අයටත් අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අද දවසේ අපි මේ සිද්ධ කරගන්න යෙදුණු ඉතින් මේ සියලුම පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. සියලු දෙවියනුත් කොහේ හරි කොතනක හරි ඉඳ මේ පින් දෙක අනුමෝදන් වේවා. දිව්‍ය ඇසේසුරෙන් සැප සම්පතින් දිනෙන් දින අභිවර්ධනය වෙත්වා. දෙවියන්ටත් පැතූ බෝධියකින් නිවනින් සැනසෙන්න මේ පුණ්‍ය ආශිර්වාදය උපකාර වේවා කියන ප්‍රාර්ථනය සිද්ධ කරමු. අද මේ පින් බලයෙන් ඒ අද සියලුම පින්කම් සිද්ධ කළා වූ සියලු දෙනා, ඒ වගේම අද යෝගී පිරිස විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ වෙලාවෙම. ඉතින් අද දවස පුරාවට නිස්සබ්දව තමන්ගේ කටයුතු ටික කරගන්න, සද්දේ කරන්න එපා. මොකද ලැබුණු අවස්ථාව ඉතින් බජේත මිත්තේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න කියලා කිව්ව බුදුරජාණන් වහන්සේ සැපේ පිණිස හේතු වන නිසා. ඉතින් ඒ අවස්ථාව
උපරිම විදිහට ප්‍රයෝජනෙට ගන්න ඉතින් ඒ ශක්තිය ධෛර්යය වාසනාව ඉතින් අපි විශේෂයෙන් මතක් කරනවා මේ අයට ලැබේවා කියන ප්‍රාර්ථනෙ ඉතින් මේ වෙලාවේ ඉතින් අපි මේ සිද්ධ කරන්න යෙදුණු සියලු පින්කම් වල ආශිර්වාද බලේ යෝගී පිරිසට ඇතුළුව අපගේ රටවාසීන් සැමට අපට නිරන්තරයෙන් සිව්පසයෙන් උපස්ථාන කරන සියලු දෙනා සෑම කටයුත්තකටම උපකාර කරන සියලු දෙනා ලංකා වාසී සෑම ලෝක වාසී සෑම උඩින් භවාග්‍රේ සිට යටින් නවීචය දක්වා වාසී කරන සියලු සත්වයන්ට නිදුක් නිරෝගී භාවය යහපත පිණිස අමා මහ නිවන පිණිස හේතු වේවා කියන ප්‍රාර්ථනෙය ඇතුව අපි රැස් කරගන්න යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් ගාථා කියමින් දෙවියන් ඥාතින් ඇතුළු සැමට පින් පමුණුමු. සාදු 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 එතවතා ච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සම්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සම්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සම්බේ සන්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගාම පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනා චිරන් රක්ඛන්තු මං පරන්ති දං ඥාති දං ඕතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඥාති දං ඕතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඥාති දං ඕතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන කායේන වාචා චින්තේන පමාදේන මයාකතං අඤ්ඤයං කම මේ බන්ති බූරි පඤ්ඤ තථාගත අඤ්ඤයං කම මේ ධම්ම සන්දින්තික අකාලික අඤ්ඤයං කම පුඤ්ඤක්කෙත් අනුන්තර ඉදං වේ පුඤ්ඤකම්මං ආසවක්ඛයා වහන්නෝතු සබ්බ දුක්ඛා පමුඤ්ජතු සාදු සාදු සාදු. අපි විසින් සිද්ධ කළා වූ මේ උතුම් කටයුත්ත අවසන් වෙනවා සීලු දෙනාට යහපතක් වේවා කියලා මහා සංඝරත්නය ආශිර්වාද කරනවා වන්දනා කරගමු. අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පති සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති මිනාති සමිජ්ජතු සුපතේව දීර්ඝාසයෝ නිවනින් සැනසෙත්වා.